ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය Made in Sri Lanka ඉස්තරම් සන්නාමය ලෙස ලොවට ගෙන ආ යුතුයි අගමැති අවධාරණය කරයි රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර වලට නිවෙස් නිරෝධායනය ජේසීගෙන් චෝදනා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා ඇමති කෙහෙලිය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය Made in Sri Lanka ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යාමට රටක් ලෙස අත්වල් බැඳ ගත යුතු බව ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් වාහන නිෂ්පාදන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් එලි දැක්වීම කොළඹ දීප වැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අදාළ මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. නොමේ අපේ ආර්ථික ක්‍රමේ वाहन निष्पादने वाहन उपांगणी ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ. නවෝත්පාදන සඳහා රට තුල විශාල ඉල්ලුමක් ඇති කරන්න. ඒ සම්බන්ධ උනන්දුවක් ඉහළ දවන්න. මෙවැනි සම්මත මේ පටිපාටියක් තිබීම ඉතා වැදගත්. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ තාක්ෂණික උපාධිධාරී ඉංජිනේරුවන් අතුළු වෘත්තිකයන් 20,000ක පමණ මේ වැඩපිළිවෙලින් ඍජු රැකී අවස්ථාද හිමි වෙනවා. Made in Sri Lanka. ලෝ ස්තරම්ම සන්නාමයේ බ්ලිස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය හෝ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රය ඇති පිරිස් නිවෙස් නිරෝධායනයට ලක්වීමට හැකි චක්‍රලේඛයක් නිකුත් කිරීම සාධාරණද යන්න සමගි ජන බලවේගය රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍යමයකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් බලන්න මේ රටේ එක නීතියක් එක රටක් කියලා ආපු ආණ්ඩුව. දැන් අපි දැක්කා මේ ළඟදී අපේ නාමල් රාජපක්ෂ මහත්තයා ගියා ඩුබායි රාජ්‍යය. එතුමා එන්නේ ඉස්සලා චක්‍රලේඛයක් ආවා. නිරෝධානය සම්බන්ධයෙන්. මොකක්ද ආවේ චක්‍රලේඛනේ? එතුමා ලංකාවට එන්නේ ඉස්සලා ආවා මේ රාජතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර තියන අයට නිරෝධානය ගෙදර කරන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තියෙන සාධාරණේ? අපේ රටේ විදේශ විනිමය හොයන්න පිට රට ගිහිල්ලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ද ලංකාවට එනකොට නිරෝධානයට දවස් 14ක් රුපියල් ලක්ෂ 2ක් විතර වියදම් කරලා හෝටල් නිරෝධානයට විතර ප්‍රමුඛතාව දෙන රජය දැන් රාජ්‍යතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයි රාජකාරී પાස්පෝට් එකයි තියෙන අයට නිරෝධානය gedera වෙන්න පුළුවන්. ඉතින් මේක සාධාරණද? ඉතින් අපි කියන්නේ මෙන්න මෙවැනි රජයක්. අද රටේ ජනතාව ගැන හිතන්නේ නැති. තමන් ගැන විතරක් හිතන ආණ්ඩුවක් තමයි මේ රටේ ජනතාව 69 ලක්ෂයක් පච් කරගෙන තියෙන්නේ. අද පැහැදිලිව කියන්න ඕන මොකද විදේශගත ශ්‍රමිකයෝ ඉන්නවා අපි ගත්තාම මැද පෙරදිග රටවල් වල එයා සමානවම ගත්තාම යුරෝපේ රටවල් සහ ඇමරිකාව ඕස්ට්‍රේලියාව මේ හැම රටකම විහිදිලා ඉන්න එක් එක් කාණ්ඩවල එක් එක් විෂයන්ට අනුබද්ධව විදේශ රැකියා කරන අය මෙතනදී අපි පැහැදිලිව කතා කළ යුතු ප්‍රධාන අය කොටසක් තමයි අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා මැද පෙරදිග ගෘහසේකාව අද මේ නිසා ඒ අය සමහර තැන්වල කඳවුරවල සමහර තැන්වල මහපාරේ සමහර තැන්වල එක එක අයගේ නිවෙස්වල අගුපිල්වල තමයි ජීවත් වෙන්නේ. එගොඩ වෙන්න විතරක් ඒ රට විරුව ටික අරගත්ත අද සම්පූර්ණ අතහැරලා දාලා එයාට කර කියා ගන්න දෙයක් නැහැ. සීනිබද අඩු කිරීමේ වාසිය ආනයන කරුවන්ට මෙන්ම ජනතාවටත් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වකුඹුර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍යමයකදී මේ කතාබහට ලක් වෙලා තිනවා මේ සීනි ආනයනය කිරීම නිසා රජයට විශාල පාඩුවක් වුණා කියලා. දැන් මේ පාඩුව වෙලා තියෙන්නේ මේ රටේ සීනි ආනයනය කිරීම තුල රුපියල් 50ක් තිබිච්ච බද්ද 125 දක්වා අඩු කරා සීනි මිල ශීඝ්‍රයෙන් වැඩිවීම අඩු කරන්න. ඒකම යම් කිසි ප්‍රමාණයක් අඩු වුණා. ඒ අඩුවීම මේ රටේ ජනතාව බුද්ධි විඳ. මේ වාසිය මේක ආනයනය කරපු අයට වගේම මේ රටේ ජනතාවටත් ලැබිලා තියෙනවා.
ඒ වාසිය වැඩිපුර කොටසක් ලැබුණා කියලා තමයි කියන්නේ මේ ආනයන කරුවන්ට අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික්කනවා වගේම 2015 සීනි වලට බද්ධ තිබුණා රුපියල් 30ක් හැබැයි ඒ බද්ධ ඒ පහුගිය අහපාලන ආණ්ඩු කාලේ අඩු කරා 2016 ජූලි මාසේ 725ට දැන් මේ අඩු කිරීම තුල රුපියල් 29.60ක් පාඩු වුණා ඒක කාටද ගියේ එතකොට කවුද ඒකන නඩු කිව්වේ ඒ වෙලේ මට මතක හැටියට අපේ හිටපු මන්ත්‍රීතුමා හඳුන් ඇති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති එතකොට එතුමාලගේ කාරුවක් කිව්වද මේකෙන් ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් පාඩු වුණාද කියලා නෑ විපක්ෂය ඇතුළු කණ්ඩායමක් සූදානම් වෙන්නේ අපේ රටේ මේ ගෙනියන සංවර්ධන වැඩපිළිවෙල අපස්සට හරවන්න. අද ඉතාම පැහැදිලි කාරණාවක් තමයි මේ අයට වෙන මොකුත් නැහැ අපිට චෝදනා එල්ල කරන්න. මේ අයට වෙන කිසි කාරණාවක් නැහැ. මේ කණ්ඩායම පහුගිය කාලේ කරගෙන ආපු දූෂණ ක්‍රියාදාමය මේ වෙනකොට ඒ අයගෙන් පිරිස එකතු වෙලා අපිට චෝදනා වශයෙන් ගොනු කරන්න හදමු. බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙළිය රමුකෙල්ල මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. බුර්කාව සම්බන්ධව ප්‍රශ්නයේදී මේ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් ගණනාවක් වුණා. විශේෂයෙන්ම පාස්කුවේදා ඇති වෙච්ච සිදුවීමත් මේ මෑත කාලයකදී මෙවැනි දේවල් බුර්කාව වැනි දේවල් සහ ඊට සමගාමීව ඒ සංස්කෘතික අංශ පවා වෙනස් වෙමින් පවතින ගත්තා. ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒට යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට යම් සිදුවේ බලපෑමක් විය හැකියි කියන මතවාදයක් තිබෙනවා. ඒ වගේම ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපි කාල වේලා අරගෙන හදිස්සි නොවේ ඒ කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙනවා. අසංසාරි මතගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තාම එතුමා අතලඟුවට ගැනීමක් හෝ අචාත්සාලිගේ ප්‍රශ්නය සාමාන්‍ය නීතිමය සහ නීතියාසාමය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු අවශ්‍ය ආකාරයෙන් කෙරෙනවා. එක සිද්ධාන්තයක සිදුවීම තව සිද්ධාන්තයකට සම කරලා ඒ එසේ වූ නිසා මේ මෙසේ විය යුතුද කියන එක ජාතික ආරක්ෂාව පැත්තෙන් කළ යුතු දෙයක් නෙමෙයි කියන එක අපගේ හැඟීම. ඒ සම්බන්ධව කටයුතු කිරීම අතාරලා නැහැ. සහල්මිය සම්බන්ධයෙන් තමාස්කින් අවුරුදු දෙලෙනවා. මේවට මොකද කරන්න විසඳුම්? වීඑස් වෙන්න අපිට ඉතාම ඉහළ මට්ටමෙන් ලැබුණාට වෙළඳපොලේ සහල්ලිගයක් මත වෙලා තිබෙනවා. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වීතොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. මම රජීත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී සතොස මගින් වීයලුයි මණ්ඩලය මගින් ලබාගත් වීතොග සහල් බවට පරිවර්තනය කළා. අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. අඛණ්ඩව පෞද්ගලිකංශයේ වී සංගවා ගැනීමක් සිදු කළොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම් කිසි සහල් ප්‍රමාණයක් පිට රටින් ගෙන්වලා ජනතාවට සහන මිල ලබා දෙන්න සිදු වෙනවා. බදු වැඩි කිරීමේදී සම්පූර්ණ වාසිය ජනතාව හට නොලැබීමේ ගැටලුව ඉදිරියේදී නිවැරදි කරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයේ කිනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සීනි බදුවලදී කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා සීනි මිල අඩු කිරීම සඳහා යම්කිසි අවස්ථාවක රුපියල් 50 සිට 725ට බදු අඩු කරන්නට. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් ඕනෑම වෙලාවක ඒක කරන්නට පුළුවන්. හැබැයි පසුගිය කාලේ වගේ බදු අඩු කරනවා බදු වැඩි කරනවා ඒ කාලය තුල තමතුන්ගේ හිතවතුන්ට බදු ගෙන්නා ගන්නට උදව් කරනවා කාරණයක් මෙතන සිදුවේ නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. මොකද 725ට බදු අඩු කරාට පස්සේ අදත් තියෙන 725 බද්ද. ඒ නිසා ඒක ප්‍රතිපත්තියක්. ඒක මේ తాවකාලිකව කරපු දෙයක් නෙවෙයි. හැබැයි යම්කිසි ගැටලුවක් තිබෙනවා මේ 725ට බදු අඩු කරන වෙලාවේ රුපියල් 50 සිට විශේෂම එක්තරා සමාගමකට බදු නොගෙවා යම්කිසි ගුදමක තබාගෙන සිටපු මෙට්‍රික් ටන් 8200ක පමණ සීනි වෙළඳපොළට නිකුත් වීමෙන් ඔවුන්ට අයුතු ලාභයක් ලැබුණායි කියන එක. ඉතින් මේ කාරණේ වෙනම විමර්ශනය කරලා බලන්නට ඕනේ. මේ වරද සිදු වුණාද නැද්ද කියන කාරණේ අපිට දැම්ම කියන්න බෑ. මොකද ඒක සිතාමතා කරපු දෙයක් නොවෙන්නත් පුළුවන්. සිතාමතා කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒක මම හිතන්නේ කරුණු හොයලා බලන්න පුළුවන්. නමුත් බදු අඩු කිරීම වංචනික චේතනාවෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම සත්භාවයෙන් මිල අඩු කිරීම සඳහා කරපු දෙයක්. හැබැයි මෙතන එක දෙයක් වෙලා තියෙනවා. මොකද බදු වැඩි කිරීමේ සම්පූර්ණ වාසිය ජනතාවට ගියේ නැති බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතනදී නම් යම්කිසි අඩුපාඩුවක් කියලා තියෙනවා. ඒ වගේ දේවල් අපි ඉදිරියේදී නිවැරදි කරගන්නට ඕනේ. මෙතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී
රාජ්‍ය ආදායම 2019 වසරේ බිලියන 1900ක් තිබුණා පසුගිය රජයේ කාලේ නමුත් මොවුන් බලයට පත් වූ වහාම ආදායම අඩු කර ගැනීම තුල මෙම ආදායම බිලියන 1250 පමණ දක්වා අඩු වෙලා තියෙනවා නමුත් රාජ්‍ය වියදම බිලියන 4500යි ඒතර ආදායම බිලියන 1250ක් වෙද්දි රාජ්‍ය වියදම බිලියන 4500ක් වෙද්දි මේ රජය කොහොමද ඉදිරියට අරයන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගන්න වසර බවට පත් වෙලා තියෙනවා 2019 වසරේ මුදල් අච්චු ගැව්වේ බිලියන 4යි නමුත් 2020 වසරේ බිලියන 659ක් කෝටි 65900ක් විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහනවා මේ රජය ණය ගන්නේ නැහැ විදේශ වලින් කියලා තමයි අවිල්ල කිව්වේ. නමුත් දැන් ඔවුන්ම කියනවා චීනෙන් බිලියන 1.5ක් ණය ගන්න යනවා ඉන්දියාවෙන් බිලියනයක් ගන්න යනවා කියලා. අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ මාධ්‍යයතන තුනකට කොළඹ දිසාධිකරණයෙන් වර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතුළු තව තදිකරණ පුවත් කිහිපයක් දැන් හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම වාර්ණ නියෝගය නිකුත් කර තිබෙනවා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගම සහ EAP නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිවද මෙම වාර්ණ නියෝගය බල පැවැත්වෙනවා. නීතිඥ රොෂිඩ් හබීබ් මහතා මාර්ගෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා ඉක්ුත් නවවනදා කොළඹ පැවති ස්ලාමීය අන්තවාදයේ සහ පාස්කු කොමිසමෙන් ඔබට නැමැති සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අසත්‍ය හා දේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන් කළා. ඒ තුලින් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සඳහන් කරන්නේ. එම ප්‍රකාශය වග උත්තරකාර මාධ්‍ය ආයතන මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරයට පත් කෙරුණු බව පෙන්වා දුන් රිෂඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඒ තුලින් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදු කරන දේශසහගත සහ අසත්‍ය ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෝ ප්‍රචාරයට පත් කිරීම වැළැක්වීමේ වාර්ණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා විසින් අධිකරණයේ හමුවේ මෙම පෙත් සම්ගොනු කර තිබුණා. එම කරුණු සලකා බැලූ අධිකරණය මෙම වාර්ණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳව විභාගයට අදාළ නොතේසිද වග උත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළා. මුදල් විශුද්ධකරණ චෝදනාව මත නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රහස් පොලිසිය විසින් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීප එදිරිසිංහ මෙන්ම අසංක එදිරිසිංහ යන අය යලි අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරය අහිමි කිරීම වැළැක්වීමේ රීටාචාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන රමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද අභියාචන අධිකරණයේ හමුවේ මූලික විරෝධතා මතු කළා. මෙම පෙත්සම අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා. කොළඹ වරායේ බටහිර මහලුම් පරයන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යංශයේ මගින් කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ සංවර්ධනය කිරීම සඳහා යොමු කළ අභිප්‍රාය ලිපියද තමන් වෙත ලැබී ඇති බවයි අදානි සමූහය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ 51% කොටස් තමන් හිමි කර ගන්නා බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සහ වරාය අධිකාරිය සමග එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමග සංවර්ධනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණා. අදානි සමූහය සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ඉදිකර මෙහෙයුම් සිදු කරමින් වසර 35කදී පවරා දීමේ පදනම මත සංවර්ධනය කිරීමට සූදානම් බවයි. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව ලක්රජයේ නායකත්වයට රජයට වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් ආයතනයට කෘතඥතාවය පළ කරන බවයි අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍යමුවක් කොළඹ දී පැවැතුණා. ඒ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 20 වෙනිදා ඉඳන් අපේ වෙනම මණ්ඩලයක් පත් කළා. අපේ නිලධාරීන් සහ වගකීතු අයවලුන් ඉන්නවා සඳහිරු සෑය ගාව සූදානම් වෙලා මේ හතරස් කොටුවේ නිදන් කරන්න බෞද්ධ ජනතාව ගේන නිදන් වස්තු බාර ගන්න. ඒවා නිසි ක්‍රමවේදයකට අනුව විනිවිද භාවකින් යුතුව මේ නිදන් වස්තු බාරගෙන අපි දවස් 7ක් අපි දෙනවා ජනතාවට නිදන් වස්තු බාර දෙන්න. එතකොට මෙතනදී මම විශේෂ ඉල්ලීමක් කරනවා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගෙන් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන් ඔබට මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න යම් කිසි නිදන් වස්තුවක් බාර දෙන්න ඕනේ නම් මේ චෛත්‍යයේ නිදන් කරන්න කරුණාකරලා 20 වෙනිදා සහ 27 වෙනිදා අතර කාලවකවානුව තුල අනුරාධපුරයේ පූජනීය නගරය තුල ඉදිවෙන සඳහිරු සෑය අසලට පැමිණෙන්න ඊට පස්සේ අපි 28 වෙනිදා උදේ හොඳ උත්සවයක් තියලා මේ නිදන් වස්තු චෛත්‍ය රාජානන්ගේ උඩට අරන් ගිහිල්ලා ක්‍රමානුකූලව සංඝයා වහන්සේලාගේ සෙත්පිරිත් සජ්ජායනා මැද්දේ මේ නිදන් වස්තු තැන්පත් කිරීම කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව තමයි මේ සම්පූර්ණ මේ කාර්යභාරය කරන්නේ. දන්ත දෛ විශේෂාංගය. Third eye. උතුරු මෙද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් කුමාර ඇල්ල ගම්මානය පිහිටි හිරටිය ඔය හරහා ඉදිකර ඇති විශාලතම අමුණ සහ ඒ හරහා ඇති පාලව මෙවන විට අබලන්ව පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ අමුණ කඩායෑම නිසා දෙපැත්තේම ඉන්න ගොවි ජනතාවගේ කුඹුරු වැඩ කිරීමට නොහැකි වෙලා තියෙනවා. වගාවට වතුර ගන්න ඊට අමතරව වෙනත් ප්‍රයෝජන සඳහා ගන්න නෑම. මේ සියල්ලටම ගන්න මේ ජලය ටික රඳවලා මේ ගොවි මාසුන් සාධාරණ කරලා දෙන්න. මේක තමයි කුමාරැල්ල ගමන තියෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය. 2019 වසරේ දෙසැම්බර් මාස 29 වන දින ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියට බලපෑ අධික වර්ෂාපතනයත් සමග මෙම අමුණට සහ පාලමට දැඩි හානි සිදු වූ බවටයි තොරතුරු වාර්තා වුණේ. ප්‍රදේශයට මහත් සම්පතක් වූ මෙම අමුණ හෙක්ටයාර් 60ක පමණ බිම් ප්‍රමාණයක් පෝෂණය කර ඇති අතර දැනට අමුණෙහි පවතින අබලන් ස්වභාවය හේතුවෙන් ජලය රඳවා තබා ගැනීමට හැකියාවක් නොමැති බවත් ජලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම අඹන් ගඟට එක්වන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ පාලම දිගේ ඇවිල්ලා දැනට මාස දෙකමාරකට උඩින් බොහොම තරුණ මහත්තයෙක් අවුරුදු 25 26ක තරුණ මහත්තයෙක් මේ පාලමෙන් වැටි නැමරුනේ. ඒ ජීවිත නැති වුණාට පස්සෙවත් ඇවිල්ලා මේ පාලම හදලා දෙන්න ඕන කියලා හිතන්න ඕනේ. ඒකත් එහෙම නෑ. බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ වගේ ස්ථානයක ඉඳලා එකපාරටම පාර ඇවිල්ලා නතර වෙනවා නතරනො නොදන්න කෙනෙක් ආපුවම මේක පල්ලි වැටෙනවා. ගොවි මහතුන්ගේ මේ දුක් ගැන ඇවිල්ලා අහන්න ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ප්‍රදේශවාසීන් වග කිව යුතු බලතහරින්ගෙන් ඉල්ලා සිටින්නේ අබලන් වූ මෙම අමුණ ප්‍රතිසංස්කරණය කරදී සුපුරුදු පරිදි තම ජීවිකාව ගෙන යාමට පහසුකම් සලසා දෙන ලෙසයි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ගලී තමුණු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.